Welcome to Victoria's Media. Apa yang kata kerana bala perutuan ni job job UK Avila job back home dah faham kan ni kira. Ini mereka terima dalam ini UK job Avila job back kerana me UK working rights tiada job back nanti connect. Ini UK awat pas ala atau ini terus settle kerana dulu ni ek ප්‍රධාන මේකක් ඊට පස්සේ නැෂනල් ඉන්ෂුරන්ස් නම්බර් NI නම්බර් එක ඒක අරගන්න ඕනි නමුත් ජොබ් එකක් කරන්න NI නම්බර් එක NI නම්බර් එක අවශ්‍යම නැහැ ජොබ් එකක් කරන්න ඔයාට වර්ක් ස්ටාර්ට් කරන්න පුළුවන් ඒ යන අතරම මද ඔයාට NI නම්බර් එකක් ගන්න පුළුවන් ඉතින් ජොබ් එකක් ගත්තම ඉතින් එක එක කැටගරි වලට මේවා කරන්න පුළුවන් දැන් එක්සැම්පල් ගත්තොත් අපි කතා කරමු සාමාන්‍ය මෙහෙට එන ද සෙමි ස්කිල් ලෝ නන් ස්කිල් වගේ කැටගරි එකක් ගත්තම ඒ කියන්නේ ඔයාලා දැන් අපි ගිමු ලංකාවේ දැන් ඇවිල්ලා ඔයාලට තියෙනවා මාස්ටර් එකක් තියෙන්න පුළුවන් නැත්නම් බැචුලර් ඩිග්‍රියක් තියෙන්න පුළුවන් ඒ කියලා ඔයාලට මෙහාව ගමන් එක පාට් ජොබ් එකක් ගන්න බෑ ගන්න බෑ කියන ගන්න බෑ again student කෙනෙක් ඇවිල්ලා එකපාරට හොඳ ජොබ් එකක් ගන්න බෑ කියන ගොඩක් කලා ලක් එක අනුව මෙහා වෙනවා ඉතින් ගොඩක් 99% එහෙම එකපාරට ජොබ් හම්බෙන්නේ නැහැ ඉතින් ගොඩක් කට්ටිය කියන්න පුළුවන් right මේ තියෙනවා වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න තමයි වෙබ්සයිට් වල තියෙනවා ගොඩක් jobs ඉතින් 20,000යි 30,000යි 40,000යි 50,000යි ඒ whatever annual salaries එක ඉතින් ඒ වගේ දාලා තිබ්බා කියලා ජොබ් ගන්න බෑ ඒ වගේ තියෙනවා procedures ඉතින් interviews තියෙනවා එම් පාස් වෙලා එවයින් සිලෙක්ට් කළා තමයි එවයින් ඩෝනේ. ඉතින් දැන් මම ඇත්තටම කතා කරන්න යන්නේ දැන් ප්‍රොෆෙෂනල් ස්කිල්ස් කියලා ගත්තම අපි කියමු 40,000, 50,000, 60,000 එහා අපි කියමු 30,000 එහා ජොබ් ගන්න එක කියන්නේ මොකද ඒ වගේ ජොබ් එකක් ගන්න ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ඇවිල්ලා ඒ ඒ කැටගරි එකේ නැතුව ඇවිල්ලා එහෙම ජොබ් ගන්න නැතුව කොහොමද ඒ වගේ ගාණක් හොයන්න හරි සාමාන්‍යයෙන් ගුඩ් ලිවිං එකකට අවශ්‍ය මුදලක් හොයාගන්න විදිය ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් ඇත්තටම දැන් ගොඩක් මේ රටට ආම ස්ටුඩන්ට් කෙනෙක් වගේ ගත්තම 20 hours වගේ වර්ක් කරන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට ටාගට් වෙන්නේ ඔය McDonald's, එතකොට KFC's ඒ වගේවා. ඉතින් ඔව් එතන ඉතින් හොඳ ස්ටාර්ටින් පොයින්ට් එකක් එකට 20 hours වගේ දෙයි. නමුත් ඒ වගේම තමයි ඒකට ගොඩක් වෙලාවට ලන්ඩන් වල ආවට අවිල ජොබ් එකක් ගන්නකොට ප්‍රධාන දෙයක් තමයි ඇඳුරුම්කම. ඉතින් ඒ කියන්නේ ඔයාගේ සමාජලට යුනිවර්සිටි කියලා තියෙනවා නම් ඔයාගේ බැච් එක බැච්මේට් කෙනෙක් හරි ක්ලාස්මේට් කෙනෙක් හරි එක්ක එයා සමට වර්ක් ජොබ් එකක් හම්බෙලා තියෙන්න පුළුවන්. ඒ මාර්ගෙන් තමයි යන්න පුළුවන් ලේසිම විදිහට. ඉන්ටර්වියු එකක් තියලා ඔක්කොම වෙනවා ඒ හැන නෝමල් ප්‍රොසීඩියර් එකට. නමුත් අර රිලේෂන්ෂිප් එක ගොඩක් උදුරට බලපානවා ඉතින් ජොබ් එකක් ගන්න. ඉතින් සමහරවිට දැන් ඒ ඈර්නින්ග්ස් වලින් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් දැන් එක්සැම්පල් ගත්තොත් ඒ 9 පවුන්ඩ්ස් වගේ අවර් එකකට ගත්තත් 20 hours ගන්නකොට 180 pounds වගේ එන්නේ. එතකොට එහෙම tax කැපිලා එහෙම අතර යන ගාණෙන් සමාල්ලාවට afford කරන්න අමාරුයි. ඉතින් දැන් ගොඩක් කලාවට දැන් මේ වගේ ආවට පස්සේ ප්‍රධාන දෙයක් තමයි දැන් ඔයාලට ලේසියෙන් settle කරගන්න පුළුවන් දේවල් තමයි මම අර කියලා තිබ්බ බයික් එකක් ගන්න එක. බයික් එකක් අරගත්තම ගොඩක් කලාවට එතනින් delivery එකකුත් හොයාගන්න පුළුවන්. delivery job එකක් සාමාන්‍යයෙන් ඔයාලා student කෙනෙක්ට වගේ නම් ඒක ගොඩක් හොඳයි. මොකද එක පැත්තකින් කියන්නේ delivery job එකක් හොයාගත්තම ඔයාගේ බයික් එකේ නම් එතනින් work කරාට පස්සේ එතනින් ආදායම් උත් වෙනවා. ඉතින් සමහරවිට සමහර ඒ වගේ ඩිලිවරි කරන රෙස්ටුරන්ට්ස් එතකොට කම්පැනිස් තියෙනවා ඔයාට වෙනම ගෙවනවා වගේ ඩිලිව කරනවාට ඒ කියන්නේ ඔයාගේ බයික් එක යනවාට. ඉතින් එතනින් තව කීයක් කර ආදායමක් හොයා ගන්න පුළුවන් ප්ලස් ඔයා දැන් යුනිවර්සිටි හරි කොලෙජ් එකක් හරි ට්‍රැවල් කරනවා නම් බයික් එක ක්වික ඇන්ඩ් චීප. මොකද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට වඩා බයික් එක යනවා නම් ඉතින් වියදම අඩුයි. මොකද මේ පෙට්‍රල් එහෙම ලොකු මිලක් හැට ගණන් ගන්න නැහැ. ඉතින් එහෙම ගත්තම ඇත්තටම සෑහෙන ඒ පැත්තෙන් වෙලාවයි එතකොට මුදලයි ඉතුරු කරන්න පුළුවන් බයික් එකක් ගත්තම. ඉතින් බයික් එකක් කියලා කියන්නේ මම CBT කියලා 125cc එනකම් පදින්න පුළුවන් මේ සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඒ CBT එක ගන්න එක ගැන තව විස්තර ඩ්‍රයිවිං ලයිසන් කියන
මගේ අනිත් වීඩියෝ එකේ ඇති. ඔයාලා ඒක පොඩ්ඩක් බලන්න. ඉතින් එහෙම කරගත්තොත් ඔයාලට ආදායම සහ අනිත් පැත්තේ යන වියදමත් ඉතුරු කරන්න පුළුවන්. දැන් එක්සැම්පල් ගත්තොත් එහෙම 20 hours work කරලා මම කියේ 180ක් විතර අරගෙන, ඉතින් ඒකෙන් ටැක්ස් කැපි ලොක් වෙන 150 160ක් ගත්තත් 650ක් විතර තමයි හම්බෙන්නේ. 650න් ඊට පස්සේ ඔයාගේ ට්‍රැවල් කාඩ් වලට 200ක් විතර ගෙවලා එහෙම යනකොට ඔයාට ඇත්තටම ඉතුරු වන්නේ හරි අමාරුයි. ඉතින් බයික් එකේ අපි කියමු බයික් එක එක යනවා නම් එතකොට ඔයාට සමහර ලාවට 150 200ක් යන්නේ. ට්‍රාන්ස්පෝර්ට් මෙහෙම එක පවුම් 50කින් 30කින් විතර ෂේප් කරගන්න පුළුවන්. ප්ලස් එතකොට ඔයාගේ බයික් එක යූස් කරලා ඩිලිවරි ජොබ් එකක් කරලා ඒකෙන් තව ඩිලිවරි කරනවට ඇර්නින් එකක් ගන්න පුළුවන් නම්, දැන් එක්සැම්පල් ගත්තම දැන් ඔයාට 650 කිව්වොත් එහෙම තව ඩිලිවර් කරලා ගන්න 200 ගතොට 850 වෙනවා. ඔයාගේ යන වියදම දැන් අර 150 ට්‍රවල් කරන එක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ට්‍රවල් කරන එක නාගේ යන 150ට යන්නෙත් නෑ. යන්නේ අපි කියමු පවුම් 30ක් 40ක් වගේ නම්, එතකොට 850 30ක් 40ක් විතර ගියාට පස්සේ 810. ඒ කියන්නේ ඔයාලා ඇත්තට මේක ප්‍රොෆිටබල් ඒ විදිහට ගත්තා. ඉතින් ඒ වගේ සල්ලි හොයන්න පුළුවන් විදිහ තියෙනවා. තව දැන් මේ දවස් දැන් මෙහි තියෙන බයිසිකල් වලින් ඩිලිවර් කරන්නත් පුළුවන් පොඩි රේන්ජ් තියෙනවා. දැන් ඒ වගේ සමහරවට ඒ බයිසිකල ඉතින් බයිසිකල් එකකින් නම් ඉතින් යුනිවර්සිටි එකේ ඉඳන් ඔන්න few miles වගේ හැම යානක් තමයි හොඳ වෙන්නේ. නැත්නම් ඉතින් අමාරු යන්න හෙන්ඩේ ගොඩ අතුරන්න බෑ. නෝ බයික් එකක නම් ඊට දුරන්න පුළුවන්. නමුත් ඒ බයික් එකේ ඔය CBT එකෙන් ලයිසන් එක අරගෙන පදින්න පුළුවන්. නමුත් ඔහට බෑ හයිවේස් වල යන්න. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හයිවේස් වල යන්න බෑ. පැසෙන්ජර් එකෙන් කරා යන්න බෑ. ඔය වගේ ඔක්කොම ඩීටේල්ස් අර අනිත් වීඩියෝ එකෙන් බලන්න. ඉතින් ඒ වගේම තමයි තව විදිහක් තමයි දැන් ඔයාලා එන්ඩ් ඉස්සලා පොඩ්ඩක් ප්ලෑන් කරන්න කොහොමද මෙහෙරට ඇවිල්ලා ජොබ් එකක් ගන්න කියලා. තව හොඳ මෙහෙරට තමයි මෙහෙරට ආවට පස්සේ සෝරි ආවට පස්සේ කරන්න උන් තව දෙයක් තමයි තව තියෙනවා මෙහි security. security කියවම මෙහි තියෙන පොඩි කෝස් එකක් කරාට පස්සේ ඒ කට්ටියට security කියන්නේ ඉතින් ඔය bouncers ලාගේ ගබත තියෙන අය විතර නෙමෙයි, සාමාන්‍යයෙන් අනිත් security job උත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගත්ත example එකක් ගත්තම the football match එකක් තියදී ground එකේ මිනිස්සුම control කරන්න ඒ වගේ පොඩි පොඩි වැඩවලට උනත් තියෙනවා. ඒ වගේ ගොඩාක් events වලට මෙයා වෙන්න පුළුවන්. ඒ license එක ගත්තට පස්සේ ඒවට යන්න පුළුවන්. ඒ වගේ තව job ගන්න විදිහ තමයි ඒක. අනිත් එක තමයි මම කිව්වා වගේ මේ මෙහෙන් ඉස්සලා plan කරා නම් දැන් මෙහි normally normal ගත්තම දැන් සාමාන්‍යයෙන් අවුරුද්දක full time වැඩ කරන එක්කෙනෙක්ගේ පඩිය පවුම් 2000ක් නැත්තම් ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඉතින් සමහරවිට කෙනෙක් 1600 වගේ නම් යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ ජොබ් එකක් ගන්න වර්ධ ස්ටුඩන්ට් කෙනෙක් වගේ නම් ටිකක් අමාරු. ඉතින් කවුරුවත් කෙනෙකුට full time වැඩ කරන්න බෑ. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට ටාගට් වෙන්නේ පවුම් 650ක් 700ක් විතර තමයි මාසයකට අතට එන්නේ. ඉතින් ඒ වගේ තමයි මෙහි ෆුල් ටයිම් වැඩ කරන්න ආවත් ඔයාට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් නැතුව ජොබ් එකක් හම්බුනේ නැත්නම් එතකොට ඔයා එන්ඩ් ඔෆ් ది මන්ත් සාමාන්‍යයෙන් 1800 වගේ තමයි මාසයකට ගන්න පුළුවන්. يعني 1800ක් ඒ වගේ ගාණක් තමයි ගන්න පුළුවන්. නමුත් තව පුළුවන් වට කරන්න වා මෙහෙ එන්ඩ් ඉස්සල්ලා ඊට වඩා අර්නින්ග්ස් හොයන්න මොකක්ද බලාපොරොත්තුවක් තියෙනවා නම් විශේෂයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක් වගේ ඇවිල්ලා දැන් වාට අදින දින වේට් එක වැඩි නම් සමහරලාට සමහර කට්ටියන ඉතින් වාට කැන් ෆුල් කෝස් ෆී එක ගෙවලා නැහැ කොටසක් ගෙවලා තියෙන්නේ. ඉතින් ඒක රිලයි වෙන්න ඕ ඉතුරු ටික කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙනකොට නමුත් ඉතින් ගොඩක් වෙලා ෆස්ට් ඉයර් එකේ නම් ඔයාලා දැන් ඒ වගේ ෆී එකක් ගෙවලා එන එක හොඳ එක පාට් සෙටල්මන්ට් එක දවසක් යනවා. ඒකට අඩුම මාස 6ක් මාස 8ක් අවුරුද්දක්වත් තියෙන්න ඕනේ. ඒක පොඩ සෙටල් වෙලා දැනගෙන කොහොමද වැඩ ඩීල් කරන්නේ කියලා බලන්න. ඉතින් ඊට එන්ඩ් ඉස්සෙල්ලා හොඳම වැඩේ තමයි ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න පොඩ ට්‍රේනින් අරගෙන එන්න පොඩි පොඩි ලේබර් ජොබ්ස්. ඉතින් මේම ලංකා හැටි ලේබර් ජොබ් එකක් එහෙම ටිකක් පොඩ්ඩක් අදුසක් තක්සේරුවත් තිබ්බට නමුත් මෙහි එහෙමම ගණන් ගන්නෙ නෑ. මොකද අපි කියමු ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්, බ්‍රික්ලේයර් කෙනෙක්, එතකොට කාපෙන්ට්‍රි සයිඩ් එක වගේ කට්ටියට ගෙවනවා හොඳයි. එතකොට ගෙවනවා හොඳයි කියලා අපි ගත්තොත් සමහර කට්ටිය සාමාන්‍යයෙන් ඇවරේජ් පවුම් 120 150යි අතර දවසට
හොයන්න පුළුවන්. ඉතින් සමහර කට්ටිය 200 400 හොයන කට්ටිය ඉන්නවා දවසට. ඒ වගේ ඉන්ඩස්ට්‍රියල් වැඩ කරලා. ඉතින් ගොඩක් මෙහි ඉන්න බිල්ඩර්ස්ලාට ඒ පැත්තෙන් ගත්තම සල්ලි තියෙනවා. ඉතින් ඒ වගේ හින්දා ඔයාලා එන්නේ ඉස්සර. හැබැයි ඉතින් එකම දේ, ඔයාලා මුකුත් දන්නේ නැති ඇවිල්ලා බිල්ඩින් ට්‍රේඩ් එකට කියලා වැඩක් නැහැ. ඔයාලා එන්නේ ඉස්සල්ලා යම් කිසි දැන් ඉලෙක්ට්‍රිකල් දැන් අවුරුදු දෙක ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් අඩු ගානේ පාර්ට් ටයිම් කරන්න. ඒතකොට සම් නොලෙජ් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම ඒ වගේ බ්‍රික් ලේයින් ටිකක් කරලා එන්න පුළුවන්. ඒ වගේ ආවට පස්සේ මෙහි ඇවිල්ලා පොඩි කෝස් එකක් ඔය තියෙනවා 6 මන්ත් නැත්නම් 2 වීක්ස් ඒ වගේ පොඩි පොඩි කෝස් තියෙනවා. ඒක කරලා මෙහි ස්ටෑන්ඩඩ් එකට බේස් එක දාගන්න තියෙනවා. ඒ බේස් එක දාගත්තට පස්සේ දැන් මෙහි ඉන්න පොඩි කොන්ට්‍රැක්ටර් කෙනෙක් එක්ක හරි ඒ ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඒ ජොයින් වුණාට පස්සේ ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඒර්නින්ග්ස් වැඩි කරගන්න. දැන් ඇත්තටම දැන් ෂොප් එකක වැඩ කරලා end of the 80 pounds විතර ගන්නවට වඩා අරක හරියට මේවා කරොත් එම 100 rupees 200 pounds දවසට මේ හොයා ගන්න පුළුවන් අවුරුද්දක් විතර ගියාට පස්සේ. ඉතින් එහෙම නැත්නම් ඒ සාමාන්‍ය 120 140 දැන් මේ ලංකාවේ එනකොට ඒ ටික පොඩ්ඩක් අවුරුද්ද මාසයක් පොඩ්ඩක් කරලා වැඩේ දන්නවනම් ඔයාට 120 කින් විතර පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ පැත්තත් හොඳට බලලා ආවනම් ගොඩක් මේව කරන්න පුළුවන්. අනිත් එක තව එකක් තමයි, තව ඉන්ඩස්ට්‍රි එකක් තමයි ඔයාලා ටාගට් කරන්න පුළුවන්. ඔයාලා ඒ කියන්නේ ස්පෙෂල් ස්කිල්ස් නැත්තම් තමයි ඩ්‍රයිවිං පැත්ත. ඩ්‍රයිවිං පැත්ත ගත්තා විශේෂයෙන්ම මේ බස් පදින එක. ඉතින් බස් පදින එක වෙන්නේ මෙහෙමයි. දැන් ඔයාලා ඇත්තටම මෙහා ආවට පස්සේ දැන් බස් තියෙන කම්පැනිස් තියෙනවා. ඒ කට්ටියගේ හැමදෙස්සෙම කට්ටිය රික්‍රූට් කරන්ඩ රික්‍රූට් කරනවා. ඉතින් බස් වල ඒ ඒ කම්පැනිස් වල ඇප්ලයි කරාට පස්සේ ඒ කට්ටිය වෙනම ට්‍රේනින්ග් එකක් දෙනවා. අහලා අරගෙන ඒ ට්‍රේනින්ග් එක අරගෙන ඒක පාස් වෙලා ඊට පස්සේ තමයි බස් එක එලවන්න දෙන්නේ. ඉතින් බස් එකක් එලවන්න ඕක පාස් වෙලා පටන් ගත්තට පස්සේ ඉතින් පවුම් කොහොමත් 15ක් 20ක් විතර පැයට හම්බෙනවා. ඉතින් ඊට අමතරව එතකොට නයිට් ටයිම් වැඩ කරනවා නම් වෙනම ගෙවනවා. එතකොට සැටඩේ සන්ඩේස් වල තව වෙනවා. ඉතින් සමහර දවස් වලට වැඩ කරනකොට පැයට 40 50 වගේ හම්බෙනවා. ඉතින් ඒ වගේ මේ යනකොට end of the month කොහොමත් පවුන්ඩ් 1000 පන්නලා හොයන්න පුළුවන්. ඉතින් බස් ඩ්‍රයිවිං වල. ඉතින් ඒ වගේ කැටගරියකුත් ටාගට් කරන්න පුළුවන්. ඉතින් ඒකයි දැන් ඕ වගේ දැන් පොඩි පොඩි ජොබ්ස් කරනකොට ඕ වගේ කැටගරිය වල ටාගට් කරලා ඒවට ලෑස්තිලා ආවොත් ඉතින් ඔයාලට හොඳ ගණක් හොයා ගන්න පුළුවන්. ඉතින් ඩ්‍රයිවිං පැත්තෙන් ඔයාලා යන්න හිතන් ඉන්නවා නම් ලංකාවෙන් එනකොට අරන් එන්න ඉන්ටර්නැෂනල් ලයිසන් එක. ඊට පස්සේ ඒක මාස 6 තුත කන්වර්ට් කරගන්න පුළුවන්. ඒ ලයිසන් එකත් එක්ක ඇවිල්ලා ඊට පස්සේ මෙහි බස් කම්පැනි එකට ඇප්ලයි කරලා එතනින් ඒවට ඔය ගොඩක් ලිස්ට් එකේ ඉන්න ඕනේ නැහැ. ගොඩක් කාලවට ටග් ගාලා හම්බෙනවා චාන්ස් එක. ඉතින් ආවට පස්සේ ඇප්ලයි කරලා ඒකකට ගිහිල්ලා ඒකෙන් ට්‍රේන් වෙලා එතනින් පටන් ගත්තනම් සාමාන්‍යයෙන් ඇවිල්ලා මුලින්ම පටන් ගන්නවට වඩා ඔය කියපු විදි දෙක විශේෂයෙන්ම ඩිලිවරිස් එතකොට බස් ඩ්‍රයිවිං, එතකොට දැන් කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ ඉලෙක්ට්‍රිකල් වෙන්න පුළුවන්, ප්ලම්බින් වෙන්න පුළුවන්, එතකොට කාපෙන්ට්‍රි වෙන්න පුළුවන්, බ්‍රික් ලේයින් වෙන්න පුළුවන්. ඔය ඔය ඉන්ඩස්ට්‍රි වල පොඩ්ඩක් ලංකාවේ පොඩි කෝස් තියෙන ඒවා කරලා බේසික් එකක් අරගෙන ආවනම් ඔයාලට ඉක්මනට සැලරියක් හොයාගන්න පුළුවන්. ඉතින් මම ඊට වඩා විස්තරයක් අද කියන්න යන්නේ නැහැ. ඉතින් ඔය විස්තරය මම හිතනවා ඔයාලට ගොඩාක් උපකාරී වෙයි. මෙහා ආවට පස්සේ ටික කාලෙක යනකොට තේරෙයි ගොඩාක් උපකාරී වෙයි කියලා හිතනවා මම. ඉදිරි ටික සාර්ථක කරගන්න. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, මම ඒවට උත්තර දෙන්නම්. ඒ වගේම යාළුවොත් එක්ක බලන්න ෂෙයා කරන්න පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. Thank you. Bye.